Hi guys, ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2012 රිලීස් වුණ උස්තාඩ් හොටෙල් කියන මලයාලම් මූවි එක. කතාපැත්තට ගියොත් කතාවේ ප්‍රධාන චරිතය වෙන ෆයිසිගේ තාත්තා එක ගෝටිපෙති ව්‍යාපාරිකයෙක්. මෙයාගේ ලොකුම බලාපොරොත්තුව තමයි තරුපයේ හෝටලයක් හදලා ඒ හෝටලය ෆයිසිට කරන් යන්න දෙන එක. හැබැයි ෆයිසිගේ හීනෙනා හත්පසින්ම වෙනස්. මෙයාට ඕන ලොකු හෝටලයක ගෝකියෙක් වෙන්න. ඒ තාත්තා මේ දේට අකමැති වෙලා දිගින් දිගටම ෆයිසිට බැන්න නිසා ෆයිසි තාත්තත් එක්ක තරහ වෙලා මෙයාගමේ පුංචි බිරියානි කඩයක් කරන සීයාගේ ගෙදර යනවා. හැබැයි ෆයිසිගේ තාත්තයි සීයයි අමනාප නිසා සීයා ගොඩක් දුප්පත්. ඒ වගේම සීයා ණය ගොඩක් අරන් තියෙන නිසා ෆයිසි දැනගන්නවා සීයාගේ පුංචි බිරියානි කඩේ වහන්නයි යන්නේ කියලා. අන්න ඒ වෙලාවේ ෆයිසි සීයාට කියනවා, අපි මේ කඩේ වහන්න ඕනේ නැහැ සීයේ, අපි මේ කඩේ වෙනස්ම විදියට කරගෙන යමු කියලා. දැන් ෆයිසි එයාගේ යාළුවේ එකතු වෙලා කොහොඳ මේ බිරියානි කඩේ වෙනස් කරේ, මේ බිරියානි කඩේ නිසා ෆයිසිගේ ජීවිතේ කොහොඳ වෙනස් වුණේ කියන එක තමයි මෙන්න මේ මූවි එක. ඉතින් මූවි එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා, ඔයාට තාමත් මගේ channel එක subscribe කරන්න අමතක වුණා නම් දැම්ම පහල තියෙන subscribe කියන button එක click කරලා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි අදගෙන movie එක බලන්න. මේ MineVoice film බලන අලුත්ම විදිය. මූවි එක පටන් ගන්නෙ අබ්දුල්ට ඇහෙන එක සුබ ආරංචියක් එක්ක. එයාගේ වයිෆ් එයාට කියනවා, ඔයා දැන් තාත්තා කෙනෙක් වෙන්නයි යන්න කියලා. දැන් අබ්දුල්ට ගොඩක් සතුටුයි. එයා එයාගේ නෝනට කියනවා, අපිට පුතෙක් හමුණ ගමම මං එයාට ෆයිසල් කියලා නම දාලා එයාට ෆයිසි කියලා කතා කරනවා කියලා. ඔන්න දැන් අබ්දුල් බලන් හිටපු දවසත් උදා වෙලා. හැබැයි එයා ළඟට ආව නර්ස් එයාට කියන්නේ, ඔයා ගොඩක් වාසනාවන්තයි, ඔයාට හම් වෙලා තියෙන්නේ ගෑනු ළමයෙක් කියලා. හැබැයි මේ කතාව ඇහුව ගම අබ්දුල්ගේ මූණේ තිබුණ සතුට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා මෙයා පළවෙනි ගෑනු ළමයට පාදිමා කියලා නම දාලා දැන් මෙයා මේ ලෑස්ති වෙන්නේ දෙවෙනි ළමයව හදන්න. මොකද මෙයා ගොඩක් ආසාවෙන් ඉන්නේ පිරිමි ළමයෙකුට. ඔන්න දැන් දෙවෙනි දරුවත් හම් වෙන දවස උදා වෙලා. හැබැයි මෙයා ළඟට ආව නර්ස් ආයෙත් මෙයාට කියන්නේ, ඔයා ගොඩක් වාසනාවන්තයි, ඔයාට හම් වෙලා තියෙන ගෑනු ළමයි කියලා. ඒ නිසා ආයෙත් අබ්දුල් පිරිමි ළමයෙක්ව හම් වෙනකල් ළමයි හදන්න පටන් ගන්නවා. කොහොමෙන් කොහොමාරි අන්තිමේටම දැන් අබ්දුල්ට ගෑනු ළමයි හතර දෙනෙක් ඉන්නවා. හැබැයි අබ්දුල්ට පිරිමි ළමයි ඕන නිසා මෙයා මේ වැඩේ අතහැරලා නැහැ. දැන් අබ්දුල්ගේ වයිෆ්ට තවත් එක ළමයෙක්ව හම් වෙන්නයි ඉන්නේ. ඒත් පවුල වගේම අබ්දුල්ගේ ව්‍යාපාරයත් විශාල වුණ නිසා අබ්දුල්ට සිද්ධ වෙනවා පස්වෙනි ළමයව හම් වෙන්න කලින් ඩුබායි වලට යන්න. දැන් පස්වෙනි ළමයාත් හම් වෙන දවස උදා වෙලා බලනකොට එයා නම් පිරිමි ළමයේ. දැන් මේ කතාව ඇහුවට පස්සේ අබ්දුල්ලා ගොඩක් සතුටුයි. හැබැයි අබ්දුල්ගේ වයිෆ් දිගින් දිගටම ළමයි බිහි කරපු නිසා එයාට ගොඩක් අමාරු වෙලා අන්තිමේටම යට එයාගේ ජීවිතේ නැති වෙනවා. දැන් අම්මා නැති ෆයිසිට අම්මා කෙනෙක් වගේ ඉන්නේ එයාගේ අක්කල හතර දෙනා. ඒ වගේම ඉන්දියාවේ ළමයින්ව බලාගන්න කවුරුත් නැති නිසා අබ්දුල් තමන්ගේ ළමයින්ව ඩුබයි වලට එකන් යනවා. දැන් ෆයිසි ටිකෙන් ටික ලොකු වෙනකොට එයාගේ අක්කල හතර දෙනා තමයි මෙයාට ඕන හැම දෙයක් වගේම කරන්නේ. ඒ වගේම ෆයිසි එයාගේ අක්කල හතර දෙනාත් එකතු වෙලා උයන කියන දේවල් ටිකෙන් ටික ඉගෙන ගන්නවා. හැබැයි තාත්තා නම් ෆයිසි මේ වගේ දේවල් කරනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. මෙයා ෆයිසිට බනින්නේ, ඔයා හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕන කියලා. දැන් අවුරුදු ගාණක් ගියාට පස්සේ ෆයිසි ලොකු කෙනෙක් වෙලා ඒ වගේම අක්කලා බඳින වයසත් ආව නිසා තාත්තා ඩුබයි වල ඉන්න අයටම මේ අක්කලාව බඳලා දෙනවා. ඒ නිසා අන්තිමේටම ෆයිසි විතරයි මේ ගෙදර තනි වෙන්නේ. ඒ නිසා තාත්තා එක ගෑනු කෙනෙක්ව ගෙදරට එක්කන් ඇවිත් ෆයිසිට කියනවා, මේ තමයි ඔයාගේ අලුත් අම්මා කියලා. දවසක් ෆයිසිගේ තාත්තා ෆයිසිව හම්බෙලා කියනවා, ඔයා MBA කරන්න හොඳ දැනක් හොයාගන්න ඕන, මොකද මට ඔයාත් එක්ක අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා. හැබැයි ෆයිසි නම් කියන්නේ, මම සාමාන්‍ය MBA එකක් නොකර ස්විස්ලාන්තෙට ගිහින් හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න. එතකොට තාත්තට තරුපයේ හොටලෙකුත් දාගන්න පුළුවන් කියලා. දැන් තාත්තට ගොඩක් සතුටුයි. මෙයා ෆයිසර්ට කියනවා, මට හැමෝම කිව්වේ කෝකියාගේ පුතා කියලා. හැබැයි ඔයා ඉගෙනගෙන ආවට පස්සේ මට තරුපයේ හොටලේ අයිතිකාරයා කියයි කියලා. දැන් අවුරුදු ගාණක් ගත වුණාට පස්සේ ෆයිසල් මෙයාගේ අක්කලාට පණිවිඩයක් එවනවා. මං කරන පාඨමාලාව ඉවරුණාට පස්සේ මගේ පෙම්වතියත් එක්ක ලන්ඩන් වල ගිහින් එහේ ජීවත් වෙනවා කියලා. දැන් අක්කලා ටික හොඳටම බය වෙලා ඉන්නේ, තාත්තා මේ දේ දැනගත්තොත් අනිවාර්යයෙන්ම මාකරි ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා මෙයා සැලසුමක් ගහලා ෆයිසිව ඉන්දියාවට ගෙන්න ගන්නවා. දැන් ෆයිසි ඉන්දියාවට එනකොට මෙයාගේ තාත්තට අමතරව මෙයා දන්නේ නැති කිහිප දෙනෙම ෆයිසිව එක්කන් යන්න ඇවිත්. දැන් ෆයිසි ටිකක් දුර යනකොට තමයි දැනගන්නේ මෙයාල මේ මාව එක්කන් යන්නේ ගෑනු ළමයෙක්
බලන්න කියලා. දැන් මනමාලියව බලන්න එයාගේ ගෙදරටත් එනවා. ඒ වෙලාවේ මනමාලියගේ තාත්තා දැන් කාලේ ගොඩක් වෙනස්. ඒ නිසා මේ දෙන්නා තනියම කතා කරමු දැන් කියලා. මේ දෙන්නට තනියම කතා කරගන්න එක අවස්ථාවක් දෙනවා. මේ ගෑන් ළමයේ නම ශාහනා. ඒ වෙලාවේ ෆයිසිනම් කියන්නේ මම තාමත් මේ දෙයට සූදානම් නැහැ කියලා. ඒ වෙලාවේ ශාහනා ෆයිසිගෙන් අහනවා ඇයි ඔයා යෝජිත විවාහයකට කැමති වුනේ? ඔයා වගේ ලස්සන කොල්ලෙකුට පිටරට ගෑන් ළමයේ කිරිය නැද්ද කියලා. ඒත් එකම ෆයිසි ශාහනාගේ මේ ප්‍රශ්නේ අහනකොට ශාහනා ෆයිසිට කියන්නේ මගේ පවුල සාම්ප්‍රදායික පවුල. අන්න ඒ නිසා තමයි මං යෝජිත විවාහයකට කැමති වුනේ. අනික ඔයා ගැන ඔයාගේ අක්කලා මට හැම දෙයක් වගේම කිව්වා. මං හිතනවා බැන්දට පස්සේ ළමයින්ව බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ නැති වෙයි කියලා. මොකද මං ඉන්ටීරියර් ඩිසයින් ඩිග්‍රියකුත් කරලායි තියෙන්නේ. ඒ නිසා ඔයා හදන තරුපයි හෝටලෙටත් මට උදව් කරන්න පුළුවන් වෙයි කියලා කියනකොට තමයි ෆයිසි මෙයාට ඇත්තම කතාව කියන්නේ. බලනකොට ෆයිසි ස්විට්සර්ලන්ඩ් ගිහින් ඉගෙනගෙන තියෙන්නේ හෝටල් මැනේජ්මන්ට් කෝස් එක නෙවෙයි චෙප් කෝස් එක. ඒ නිසා මෙයාගේ හිතේ හෝටලයක් කරනවා කියලා කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් මේ කතාව අනිත් අයත් දන්නේ නැති නිසා ශාහනා මේ ගැන අනිත් අයට කිව්වට පස්සේ ශාහනාගේ පවුලේ අය කෝකියෙකුට අපේ දුවව දෙන්න බෑ කියලා මෙයාලා මේ යෝජනාවට අකමැති වෙනවා. ඒ නිසා ෆයිසිගේ තාත්තටත් හොඳටම කේන්ති ගිහින් ෆයිසිවත් මෙතනම දාලා මෙතනින් යන්න යනවා. දැන් ෆයිසි ගෙදරාවට පස්සේ ෆයිසිගේ තාත්තා ෆයිසිට බනිනවා, මං ඔයාට මෙච්චර වියදම් කරලා ඉගැන්වේ කෝකියෙක් වෙන්න නෙවෙයි කියලා. ඒ වෙලාවේ ෆයිසි ඔයා ඔයාගේ සල්ලි ගැන බය වෙන්න එපා, මං ලන්ඩන් වල ගිහින් රස්සාව කරලා ඔයාට ඒ සම්පූර්ණ ගාණම ගෙවන්නම් කියලා කියනවා. තාත්තා ඔයා කොහෙවත් යන්න ඕන නෑ, තරුබයේ හොටලෙත් කරගෙන අර ගෑනුළමයත් කසාද බැඳලා මෙහෙටම වෙලා ඉන්න කියලා මෙයාගේ පාස්පෝර්ට් ටිකට් ටික අරගන්නවා. ඒ නිසා ෆයිසිත් අඬානාම මගේ අම්මා හිටියනම් මට මේ වගේ දෙයක් වෙන්නේ නෑ කියලා මෙයා බාත්රූම් එකට ගිහින් දොර වහ ගන්නවා. හැබැයි එදාරෑ ෆයිසි මන්ද අදුරට මේ ගෙදර ඉන්නේ නෑ කියලා මෙයා තීරණය කරනවා මෙයාගේ සීයාගේ තැන්ට යන්න. මේ තමයි ෆයිසිගේ සීයක් හරේ. මෙයා ෆයිසිගෙන් අහනවා ඔයා හැමදාම මෙහෙ නවතින්නද ආවේ කියලා. හැබැයි ෆයිසි සීයාට කියන්නේ මගේ කලා ටික තාත ළඟ තියෙන පාස්පෝර්ට් එක හොරගම් කරලා දෙනකම් විතරයි මං ඔයත් එක්ක නවතින්නේ කියලා. මේ සීයා ජයටම කරන් යන පුංචි හෝටලයක් තියෙනවා. මේ හෝටලේ ගොඩක් ප්‍රසිද්ධ බිරියානි වලට. දැන් පහවදා ෆයිසි මේ හෝටලයට ආවට පස්සේ උමර් කියන කෙනා ෆයිසිට මේ හෝටලේ වැඩ කරන හැමෝම හඳුන්වලා දෙනවා. අන්න ඒ වෙලාවේ තමයි මේ හෝටලේට නිතර දෙවේලේ එන කොල්ලෝ හතර දිනේ ෆයිසිගේ හොඳම යාළුවෝ වෙන්නේ. ඒ වගේම ෆයිසි එතන තියෙන කැෆේ එකට ගිහින් මෙයාගේ පිටරට ඉන්න පෙම්වතියට දැන් මෙයා ළඟ තියෙන ෆෝන් නම්බරය දානවා. මට ඔයත් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා කියලා. දැන් සීයා ෆයිසි කොච්චර ඉගෙනගෙන තිබුණත් මෙයාට මේ දේවල් වල පළපුරුද්දක් නැති නිසා සීයා කරන්නේ ෆයිසිට මේ දේවල් කරන්න කියලා මෙයාට මේ දේවල් පුරුදු කරන එක. ඒ නිසා ෆයිසිට හාල් මිටි තුසන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙයාට මේ දේවල් එපා වෙලා අක්කලාට කෝලයක් කරන් කියනවා දැම්ම මගේ පාස්පෝර්ට් එක තාත්තගෙන් අරන් දෙන්න, තවදුරටත් මට මෙහෙ ඉන්න බෑ කියලා. හැබැයි අක්කලා හතර දෙනා නම් කියන්නේ ඔයා ඉන්නේ ගොඩක් හොඳ තැනක. අන්න ඒ නිසා ටික කාලයක් ඉවසන්න කියලා. හැබැයි සීයා නම් දවසින් දවස මෙයාගෙන් එක එක වැඩ ගන්න පටන් ගන්නවා. ඒ නිසා ෆයිසිට කැම ඩිලිවර් කරන්න සිද්ධ වෙනවා වගේම මෙයාට හෝටලේ මේසා සුද්ධ කරන්න වෙනවා. හැබැයි ෆයිසිට තියෙන ලොකුම අවුල තමයි ඇයි සීයා තාමත් මට උයන්න දෙන්නේ නැත්තේ කියන එක. හැබැයි ටික දවසක් ගියාට පස්සේ සීයාම මෙයාට උයන්න දෙන්න ඕන කියලා මෙයාට එක පරාටයක් හදන්න දෙනවා. හැබැයි පිටිගුලිය තුනී කරන එක ෆයිසිට නම් ලේසි වෙන්නේ නැහැ. මෙයා කීප වතාවම උත්සාහ කරලා රෑ වුණාට පස්සේ තමයි අන්තිමේට මෙයාට පරාට එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ පරාට කෑල්ලක් කරන සීයා ෆයිසිට කියන්නේ ඔයාගේ කෑමක් නරකම නෑ කියලා. ඒ වගේ මෙයා ෆයිසිට උපදේශයක් දෙනවා අපිට ඕනෑම කෙනෙක්ගේ බඩ පුරවන්න පුළුවන්, හැබැයි අපි එයාලගේ මනසත් ඒ විදිහටම පුරවන්න ඕන කියලා. දැන් එදාරෑ ෆයිසි හෝටලේ අස්කර කර ඉන්නකොට මෙතනට ආව මෙයාගේ තාත්තා මෙයාට හොඳනම් බණින්න පටන් ගන්නවා. මං ඔයාට ඔච්චර වියදම් කරලා ඉගැන්වේ මේ වගේ දේවල් කරන්නද කියලා. ඒ වෙලාවේ ෆයිසල් මෙතන ඉන්න කවුරුත් මට බල කරන්නේ නෑ, මම මෙතන ඉන්නේ ගොඩක් සතුටෙන්, ඒ වගේ මම මේ පුහුණු වෙනවා කියලා කියනකොට මෙයාගේ සීයා තාත්තට කියනවා ඔයා ඔයාගේ පාර තෝරගත්තා වගේම ඔයාගේ පුතාටත් එයාගේ පාර තෝරගන්න අවස්ථාවක් දෙන්න කියලා. හැබැයි ඒ වෙලාවේ තාත්තා සීයට බනිනවා ඔයාට හැම දෙයකටම වඩා ලොකු මේ හෝටලය, මම මේ හෝටලේ ඇතුලේ ඉන්නකොට මගේ නිකන් හුස්ම හිර වෙනවා වගේ කියලා. ඒ වෙලාවේ ෆයිසල් මාත් ඔයාගේ ගෙදර ඉන්නකොට මගේ නිකන් හුස්ම හිර වෙනවා වගේ කියලා මෙයා තාත්තට කියනකොට තාත්තා ඔයාට මෙතනින් එහාට කියලා කිසිම තේරුමක් නැහැ, ඔයාගේ අදහස වෙනස් වුණොත් මේ මාව හොයාගෙන එන්න කියලා මෙයා මෙතනින් යන්න යනවා. දැන් මේ වෙච්ච සිද්ධියට සීයා ගොඩක් දුකෙන් ඉන්නකොට ෆයිසල් තමයි සීයා ළඟට ඇවිත් එයාගේ හිත හදාන්නේ. දැන් පහෝදා සීයා එතන තියෙන දරුපයි හෝටලයක් පෙන්නලා ෆයිසල්ගෙන් අහනවා ඔයා ඒ හෝටලේ වැඩ කරන්න කැමතිද කියලා. හැබැයි ෆයිසල් මගේ ඔළුව ගිනි ගන්නා වගේ මට මගේ පාස්පෝර්ට් එක ගන්න බැරි වුණොත් මම හොර පාස්පෝර්ට් එකක් හරි හදාන්න යනවා කියලා මෙයා සීයාට කියනකොට සීයා හරි කමක් නැහැ එතකන් ඔයා ඒ හෝටලේ වැඩ කරන්න කියලා මෙයාට පුංචි කොළ කෑල්ලක පොඩි විස්තරයක් ලියලා දෙනවා. හැබැයි ෆයිසල්ට නම් පොඩ්ඩක්වත් විශ්වාස නැහැ මේ වගේ පුංචි කොළ කෑල්ලකට දරුපයි හෝටලේක රසාවක් ගන්න පුළුවන්
පිළිබඳ කියලා. ඒ නිසා මෙයා ගොඩල්ලෝ චකිතයකින් ඒ හෝටලයට ගිහින් බාබු කියන ප්‍රධාන චෙප්පා හමුණාට පස්සේ එයාත් ඒකොලේ සීයාගේ නම ලියලා තියෙනවා දැකලා කරීම් කියනවනම් මට ඔයාට අනිවාර්යයෙන්ම රසාවක් දෙන්න සිද්ධ වෙනවා කියලා මෙයාට පහවදාම රසාවට එන්න කියනවා. දැන් එදා හවස ෆයිසල් සීයාව හම්බෙන්න එනකොට සීයා ගණන් හිලව ටික බේරන ගමන් ඉන්නේ කොහොම හරි අන්තිමේටම ඉතුරු වෙන පුංචි ගානක් එක තැනකට යවන්න කියනවා. හැබැයි යවන්නේ කාටද කියලා සීයා කාටවත්ම කියන්නේ නැහැ. දැන් ෆයිසල් සීයාගෙන් ඔයාගේ නම කිව්වා විතරයි මට අර හෝටලේ රසාවකුත් හම්බුණා. ඇත්තටම කොහොමද සීයා ඔයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ුනේ කියලා අහනකොට සීයා ෆයිසල්ට කියනවා ඒ හෝටලේ සුද්ධ වැඩිපුරම කන එක බිරියානිකක් තියෙනවා. අන්නේ බිරියානික හදන්නේ අපේ හෝටලෙන්. හැබැයි කවුරුත් මේ ගැන දන්නේ නැහැ කියලා. දැන් ෆයිසල් අර තරුපහේ හෝටලේට ගිහින් සතුටෙන් කෑම යන පටන් ගන්නවා. ඒ වගේ මෙයා වින කෑම නිසා මෙයාට පුළුවන් වෙනවා ටික කාලෙකින්ම හොටලේ ඉන අයගේ හිත දිනා ගන්න. දැන් මේ විදිහට සතුටෙන් දවස් ගත වෙනකොට මෙයාට රටේ පෙම්වතියකින් කෝල් එකකුත් එනවා. බලනකොට එයා මෙච්චර කල් ෆයිසි ආව නැති නිසා එයා එයාගේ පරණ පෙම්වතත් එක්ක ආයෙත් යාළු වෙලා දැන් මේ වෙච්ච සිද්ධියට ෆයිසි ගොඩක් දුකෙන් ඉන්නකොට මෙයාට සීයාගේ හොටලේ හමුණ යාළුවා හතර දෙනාට එක හොටලේකින් ෂෝ එකක් හම් වෙලා අන්නේ නිසා මෙයාලා ෆයිසිටත් ඒ ෂෝ එකට ආරාධනා කරනවා. දැන් ෆයිසි ඒ ෂෝ එකට ගියාට පස්සේ තමයි දකින්නේ මෙයාගේ යාළුවන්ගේ කණ්ඩායම තමයි ශාහනත් ඉන්නේ කියලා. මං හිතනවා ඔයාලට මේ ගෑන ළමයා මතක ඇති කියලා. දැන් ඒ ෂෝ එක හොඳින් ඉවර වුණ නිසා මෙයාලා පුංචි පාටියකුත් ගන්නවා. ඒ වගේම තමයි මේ පාටියට ශාහනත් ඇවිත් දැන් යාළුවෝ ටික හොඳටම බිව්ව නිසා එයාලට කෙලින් හිට ගන්නවත් පණ නැහැ. ඒ නිසා අන්තිමේටම ෆයිසිට තමයි සිද්ධ වෙන්නේ ශාහනව ගෙදර එක්කන් යන්න. හැබැයි ටිකක් දුර යනකොට මේ කබලම් වෑන් එක තැනක නවතිනවා. ඒ නිසා ෆයිසි වාහනේ බැහැලා අනිත් වාහන වලින් උදව් ඉල්ලුවා. කවුරුත් මෙයාට උදව් කරන්නේ නැහැ. ඒ නිසා ශාහන ඔයා වගේ කෙනේ පාරේ හිටන් හිටියොත් කවුරුත් ඔයාට උදව් කරන්නේ නැහැ. ඒ නිසා මල්ලංගේ එක සැලසුමක් තියෙනවා කියලා මෙයා පාර යන ලොරියකට අත දාලා එයාලගෙන් උදව් ඉල්ලනකොට එයාලත් ගෑනු ළමෙන් නිසා ඉක්මනින්ම ලොරිය නවත්තලා මෙයාට උදව් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාව ශාහන මගෙත් එක තව කෙනෙක් ඉන්නවා කියලා මෙයා ෆයිසිටත් එන්න කියනවා. බලනකොට ෆයිසි කියන්නේ කොල්ලෙක් කියලා හොයාගන්න බැරි විදියට එයාට ගෑනු ළමයේ ඇඳුමක් අඳලා දැන් ලොරිය ඉන්න රියදුරත් එක්කෙනෙකුට දෙන්නෙක් ඉන්නවා කියලා මෙයා ෆයිසිවල් ලොරියට නංගගෙන ටිකක් දුර යනකොට ගියර් දානවා කියලා ෆයිසිව ටිකක් අතපත ගන්න පටන් ගන්නවා. දැන් ෆයිසි ටික වෙලාව මේක ඉවසගෙන හිටියත් අන්තිමේටම මෙයාට මේක ඉවස ගන්න බැරුව ලොරිකාරයාට බනිනවා ඔයාට අක කෙනෙක් හරි අම්ම කෙනෙක් හරි නැද්ද කියලා. ඒ වෙලාව තමයි ලොරිකාරයා දැනගන්නේ මුන් අපිව රවට්ටලා මේ ඉන්න එක කොල්ලෙක් කියලා. ඒ නිසා මෙයාලා මේ දෙන්න පස්සෙන් පන්නන්න පටන් ගන්නකොට අන්තිමේටම මේ දෙන්නට පුළුවන් වෙනවා එක තැනක හැංගිලා එයාලගෙන් බේරෙන්න. දැන් ෆයිසිගේ හිතේ ශාහන ගැන පුංචි ආදරයක් ඇති වෙලා. හැබැයි ඒ වෙලාව ශාහන කියන්නේ මම මේ වගේ ඉන්න අන්තිම දවසාද මොකද හෙට මගේ එන්ගේජ්මන්ට් එක කියලා. ඒ වෙලාව ෆයිසිට ටිකක් දුක හිතෙනවා. හැබැයි මෙයා ශාහනගේ එන්ගේජ්මන්ට් එකට සුබවතලා එයාව ගෙදරට එක්කන් ගිහින් දාලයි මෙයා ගෙදර යන්නේ. ගෙදර ගියාට මොකද ෆයිසල්ට ශාහනව දිගින් දිගටම මතක් වෙනවා. ඒත් මෙයා ඒ හැම දෙයක් වගේම අමතක කරලා අර දරුපයේ හොටලෙට ගිහින් ගොඩක් සතුටෙන් කෑම හදන්න පටන් ගන්නවා. ඒ වගේම මෙයාගේ කෑම ගොඩක් රස නිසා මෙයාගේ කෑම කන අය මෙයාව වර්ණනා කරන එකෙන් නම් කිසිම අඩුවක් නැහැ. හැබැයි එක දවසක් එක කස්ටමර් කෙනෙක්ගෙන් මෙයාට එක කම්ප්ලේන් එකක් එනවා. බලනකොට ඒ කම්ප්ලේන් එක කරලා තියෙන්නේ ශාහන බඳින්න යන කෙනා. දැන් එයා ඔයා හදලා යපු කෑම රහ නැහැ කියලා මෙයා ෆයිසිට දිගින් දිගටම බනිනකොට ෆයිසිත් මෙයාට කියනවා ඔය අපි අඩුපාඩුවක් නෙවෙයි ඔය කෑමවල රස ඔහොම තමයි කියලා. ඒ වෙලාව ශාහන බඳින්න යන කෙනා ඔයා දැන් මට කන විදියත් උගන්වනවද කියලා මෙයා දිගින් දිගටම ෆයිසල්ට බනිනකොට මේ හොටලේ එම්ඩී ඇවිත් තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. එයා අන්තිමේටම ෆයිසල්ට කියනවා කස්ටමර් කැමති ඕනම කෑමක් ආයෙත් හදන් ඇවිත් දෙන්න කියලා. ඒ වෙලාව ශාහන බඳින්න යන කෙනා ආයෙත් මම මේ කෑම හදාගෙන අරන් එන්න කියලා මෙයා ළඟ තිබුණ හැන්ද එතන තියෙන හොද්දකට විසික් කරනකොට ඒ හොද්ද ෆයිසල්ගේ මූණ පුරාම විසික් කළා. එයාට ගොඩක් ලැජ්ජ වෙනවා. ඒ නිසා මෙයා මූණ ගෑවුණු සුප් එකත් පියදහන්නේ නැතුව ඕඩර් කරපු කෑම එකත් හදාගෙන ගිහින් බලනකොට ශාහනයි එයා බඳින්න යන මහත්තයා එතනින් යන්න ගිහින් දැන් මේ සිද්ධ වෙච්ච සිද්ධියට ගොඩක් දුක හිතුණ ෆයිසි දවස් කිහිපයකට හොටලේ නිවාඩුවකුත් අරගන්නවා. දැන් ෆයිසල් ගෙදරට වෙලා නිකන් ඉන්නව දැක්ක සීයා මෙයාව බැංකුවට එක්කන් යනවා. ඒ වෙලාවේ තමයි බැංකුවේ මැනේජර් සීයාට කියන්නේ ඔයාට ණය මුදල ගෙවා ගන්න බැරි වුණොත් ඔයා උකස් තිබ්බ හොටලය අපිට අයිති වෙනවා කියලා. ඒ වගේම බැංකුවේ මැනේජර් සීයාට තව උපදෙස් වගේකුත් දෙනවා. ඔයාට ඒ ණය මුදල ගෙවා ගන්න බැරි නම් ඔයාට දැම්ම පුළුවන් ඔයාගේ හොටලේ විකුණන්න. එතකොට ඔයාට අමතර ලක්ෂ පහකුත් හම්බ වෙනවා. හැබැයි ඔයාගේ හොටලේ සින්න වුණොත් ඔයාට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා. දැන් ෆයිසල්ට හිතා ගන්න බෑ මේ නගරේ තියෙන රසම බිරියානික තියෙන්නේ සීයාගේ කඩේ වෙලා. බලනකොට සීයා කඩේ වැඩ කරන අයට පඩියක් දෙනවට අමතරව ඒ පවුල් වල ඉන්න ළමයින්ට ඉගෙන ගන්නයි තවත් ගොඩක් දේවල් වලට මෙයාම වියදම් කරනවා. අන්න ඒ නිසා තමයි මේ හොටලෙන් කොච්චර ලාභයක් තිබුණත් සීයාගේ අතේ සතේ නැත්තේ. ඒ වෙලාවේ ෆයිසි සීයාට කියනවා ඔයා හැමලා මට කියන්නේ මේ හැම වැඩම නවත්තලා දුර්ගා වලට එක
සවාරියක් යන්න ඕන කියලා. ඒ නිසා බැංකුවේ මැනේජර් කිව්වා වගේම අපි මේ හොටලේ විකුණලා ඉතුරු සල්ලි වලින් දුර්ගවල්ල යන්න පුළුවන් නේද කියලා කියනකොට සීයා නම් මේ හොටලේ විකුණන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. සීයා කියන්නේ මං වගේ මේ හොටලේ කරන් යන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් හිටියොත් මට හොටලේ විකුණන්නේ නැතුවම දුර්ගවල්ල යන්න පුළුවන් කියලා. දැන් පහවදා ෂාහන සීයාගේ බිරියානි කඩේට ඇවිත් ෆයිසිව හම්බෙලා කියනවා එයා ගොඩක් පණ්ඩිත කෙනෙක්, ඒ නිසා එයා කිව්ව දේවල් ගණන් ගන්න එපා කියලා. හැබැයි ඒ සිද්ධිය නම් ෆයිසිට ටිකක් කේන්ති. මෙයා ෂාහනට කියනවා එයා ඔයාටම ගැළපෙන කෙනෙක්, ඒ නිසා ඔයා එයාවම විවාහ කරගන්න කියලා. හැබැයි ෂාහන කතා කරන විදිහට ෆයිසිට ටිකක් තේරෙනවා මෙයා දැන් එයාට කැමති නෑ වගේ කියලා. කොහොම හරි ෆයිසි ආයෙත් අර දරුපයේ හොටලෙට ගිහින් ඒ හොටලේ ගොඩක් සතුටින් වැඩ කර කර ඉන්නකොට මෙයා දකිනවා අර බැංකුවේ මැනේජර් හොටලේ අයිතිකාරයත් එක්ක වැදගත් දෙයක් කතා කර කර ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි බැංකුවේ මැනේජර් සීයාගේ හිඟමුදල ගැන කතා කර කර ඉන්නකොට එයා ළඟ තිබුණ ෆයිල් එක මෙයා මේ හොටලේ අයිතිකාරයටත් දෙනවා. ඒ නිසා ටිකක් සැක හිතුන ෆයිසි ඒ ෆයිල් එක කාටත් හොරෙන් අරගෙන ෆයිල් එකේ ෆොටෝ වගේක් ගහලා ඒවා ෂාහනට දීලා මේ මොකද්ද කියලා බලනකොට අන්තිමේට මෙයා තේරුම් ගන්නවා මේ තරුපයේ හොටලේ අලුත් ප්ලෑන් එක. මේ ප්ලෑන් එකට අනුව මෙයාල මේ හදන්නේ මගේ සීයා කඩේ කඩලා අයින් කරන්න. අන්න ඒ නිසා තමයි බැංකුවේ මැනේජර් මේ කඩේ විකුණමු කියලා කිව්වේ කියලා. ඒ නිසා මෙයා මේ ගැන කතා කරන්න හොටලේ අයිතිකාරයව හම්බෙලා එයාට කියනවා ඔයාලගේ අලුත් ප්ලෑන් එකට අනුව කඩලා අයින් කරන්න තියෙන අර පුංචි හොටලේ මගේ සීයාගේ. හැබැයි ආ ඒ හොටලේට පණ වගේ ආදරේ. අන්න ඒ නිසා ඔයාලට පුළුවන් ද ඔයාලගේ ප්ලෑන් එක වෙනස් කරගන්න කියලා අහනකොට මේ හොටලේ අයිතිකාරයට ටිකක් කේන්ති ගිහින් මෙයා ෆයිසිට එක එක අයට ඕන විදිහට අපි අපේ සැලසුම වෙනස් කරගන්නේ නැහැ, අනික මේක ඔයාට අදාළ ප්‍රශ්නයකුත් නෙවෙයි, ඒ නිසා ඔයා කඩවාගෙන ගිහින් කුස්සියේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ ඉන්න කියලා මෙයාට ගොඩක් අපහාස කරලා මෙතනින් යවා ගන්නවා. ඒ නිසා ෆයිසි ඉන්නෙත් ගොඩක් කේන්තියෙන්. දැන් මෙයා කුස්සියේ වෙලා කෑම වියවේ ඉන්නකොට දකිනවා හොටලේ අයිතිකාරයාගේ යාළුවෙක් කෑ ගහනවා මට ෆ්‍රෙෂ් චිකන් ඕන කියලා. ඒ නිසා ෆයිසි ඔයා ඉල්ලුවේ ෆ්‍රෙෂ් චිකන් නේද, ඔන්න එහෙනම් ඔයා ඉල්ලපු චිකන් ටික කියලා මෙයා පණ පිටින්ම කුකුලෙක් එයාගේ ඇඟට විසික් කරලා මෙයා මේ රසායනුත් අයින් වෙනවා. දැන් පහවදා සීයාගේ හොටලේට ආහාර ඖෂධ පාලන ඒකකින් ඇවිත් සීයාට කියනවා අපිට මේ හොටලේ පිරිසිදු නෑ කියලා එක පණිවිඩයක් ලැබුණා. අන්න ඒ නිසා අපිට මේ හොටලේ පරීක්ෂා කරන්න ඕන කියලා. දැන් හොටලේ පොලිසිය ඉන්නව දැක්ක විතර එතන ඉන්න මිනිස්සු හැමෝම මේ හොටලේ වටේට එකතු වෙනවා. ඒත් එක්කම පොලිසිය අයටත් පුළුවන් වෙනවා කුසියේ තිබිලා මැරිච්ච පූසෙක් හොයාගන්න. ඒ නිසා අන්තිමේට මේ නිලධාරියෝ ටික මේ හොටලේට සීල් තියෙනවා. හැබැයි ෆයිසිට තේරෙනවා අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න ඇත්තේ අර තරුපයේ හොටලේ අයිතිකාරයා කියලා. ඒත් සීයාගේ හොටලේ ගොඩක් අපිරිසිදු හොටලයක් කියලා මාධ්‍ය ආයතන කිහිපයක්ම මේ හොටලේට චෝදනා කරන්න පටන් ගන්නවා. ඒ අතරේ ෆයිසි හොටලේට ආව මාධ්‍ය වේදිකාව කිහිප දිනක එක ලොකු ගැටුමක් ඇති කරගත්ත නිසා ගොඩක් මාධ්‍ය ආයතන වලින් මේ හොටලේට බනින්න පටන් ගන්නවා. ඒ නිසා අන්තිමේටම සීයා තීරණය කරනවා බැංකුවේ මැනේජර් කිව්ව විදියටම මේ හොටලේ විකුණලා දාන්න. හැබැයි ඒ වෙලාවේ ෆයිසි වගේම මේ හොටලේ වැඩ කරන සේවකයා සීයාට කියන්නේ කාටවත් බය අපි මේ හොටලේ වහලා දාන්න ඕන නැහැ, අපි මේ හොටලේ වෙනස්ම විදියකට පටන් ගමු කියලා. කොහොම හරි අන්තිමේටම සීයාත් මේ වැඩේට කැමති වෙනවා. හැබැයි මේ වැඩේ කරන්න ඕන නම් ගොඩක් සල්ලි ඕන. ඒ වෙලාවේ මේ හොටලේ වැඩ කරන සේවකයෝ එයාලගේ රත්තරන් බඩු පවා සීයාට දෙනවා මේ හොටලේ අලුතෙන් පටන් ගන්න. දැන් හොටලේ වැඩ කරන අය ෆයිසිගේ යාළුවෝ ෂානායි ඔක්කොම එකතු වෙලා එයාලගේ අලුත් අදහස් පාවිච්චි කරලා මේ කට්ටියට පුළුවන් වෙනවා මේ හොටලේ ගොඩක් ලස්සන හදලා ඉවර කරන්න. ඒ නිසා මෙයාලට ආහාර පරිපාලන ඒකකයෙන් තත්ත්වදාතිකයෙකුත් ගන්න පුළුවන් වෙනවා. දැන් හොටලේට බැන්න මාධ්‍ය ආයතන ආයත හොටලේට හොඳ කියන්න පටන් ගන්නවා. වගේම මේ හොටලෙන් එදා ඉඳන් කාපු මිනිස්සුත් මේ හොටලේට හොඳ කියන්න පටන් ගන්නවා. ඒ වගේම මේ හොටලෙන් ලාබිට ගන්න බිරියානික තමයි අර තරුපයේ හොටලේ ලොකු ගානකට විකුණන්නේ කියලා මාධ්‍ය ආයතන හෙලිකරාට පස්සේ තරුපයේ හොටලේට යන විදේශිකයෝ වගේම ගොඩක් මිනිස්සු මේ හොටලේට එකතු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසාම සීයාට පුළුවන් වෙනවා බැංකුවේ ණය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. දැන් මේ විදිහට සතුටින් දවස් ගත වෙනකොට අර තරුපයේ හොටලේ හිටපු විදේශික චෙප් කෙනෙක් ෆයිසිට එක ලියුමක් දෙනවා මම ප්‍රංශයේ අලුත් හොටලයක් විවෘත කරන්න යන්නේ, ඒ හොටලේ ඔයා තමයි විධායක චෙප් කියලා. දැන් ෆයිසිට ගොඩක් සතුටුයි. ඒ නිසා මෙයා ඉක්මනින්ම මේ කතාව මෙයාගේ සීයාටත් කියනවා. හැබැයි මේ කතාව අහුව විතරයි සීයාට ගොඩක් දුක හිතිලා අන්තිමේටම යාට පපුවේ අමාරුවක් හැදෙනවා. දැන් ලෙඩැඳේ ඉන්න සීයා ෆයිසිට කියනවා මම සල්ලි යවන යාළුවාව ඔයා මේ පාර ගිහින් හම්බ වෙන්න, ඒ වගේම යාට දෙන්න එක ලියුමකුත් තියෙනවා අනිවාර්යයෙන්ම මතක් කරලා යාට ඒ ලියුමත් දෙන්න කියලා. ඒ නිසා ෆයිසි සීයාගේ යාළුවාව හම්බ වෙන්න මදුරේ වලට ගිහින් ඒ යාළුවාවත් හම්බ වෙලා යාට සල්ලි ටිකයි ලියුමයි දෙනවා. බලනකොට ඒ ලියුමේ සීයා ලියලා තියෙන්නේ මේ ඉන්නේ මගේ මුණුබුරා, මං එයාට උයන හැටි ඉගැන්නුවා, ඔයා එයාට උයන්නේ ඇයි කියලා උගන්වන්න කියලා. දැන් සීයාගේ යාළුවා
බ්‍රායන් කැමටිකුත් ඔයාගෙන ෆයිසිව එක තැනකට එක්කන් යනවා. බලනකොට මෙයා කරන්නේ දුප්පත් අයට නොමිලේ කෑම බෙදලා දෙන එක. ඒ වගේම නාරායන් කියන්නේ ගොඩක් හොඳ මිනිස්සෙක්. මෙයා කෑම බෙදෙනවා වගේම දුප්පත් ළමයින්ට කෑම කවනවත් එක්ක. දැන් මේ විදිහට දුප්පත් අය හොයාගෙන ගිහින් කෑම බෙදෙන අතරේ නාරායන් ෆයිසිගෙන් එයා ගැන විස්තර අහනකොට ෆයිසි කියන්නේ මට ප්‍රංශයේ හෝටලයකින් විදායක චෙප් තනතුරක් හම්බ වුණා. ඒ නිසා මං ඉක්මනින්ම ප්‍රංශයට යන්නයි හිතන් ඉන්නේ කියලා. ඒ වෙලාවේ නාරායනොත් කියනවා මාත් පිටරට ලොකු හෝටලයක විදායක චෙප් කෙනෙක්. හැබැයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ අන්න අර වයසක සීයා නිසා කියලා. දවසක් නාරායන් ට්‍රැෆික් එකේ හිරවලා ඉන්නකොට මෙයා දැකලා තියෙනවා එක සීයා කෙනේ බඩගිනි ඉවස ගන්න බැරුව එයාගේ අසූචිම එයා කන එක සිද්ධිය. අන්න එදා නාරායන් තීරණය කරලා පිටරට ඉන්න අයට උයලා දෙනවා වෙනුවට මෙයාගේ රටේ ඉන්න දුප්පත් කන්න නැති මිනිස්සුන්ට උයන්න ඕන කියලා. දැන් පහෝදා නාරායන් ෆයිසිට කතා කරනවා අපි අද විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒත් මේ පාර ඒ කෑමක හදන්න ඕන ඔයා කියලා. ඒ නිසා ෆයිසි රසම රස බිරියානියක් හදලා ඒ ළමයින්ට ගිහින් දුන්නට පස්සේ එයාලා ඒ බිරියානිය කන්නේ ගොඩක් සතුටේ. දැන් මේ සිද්ධිය දැක්ක ෆයිසි ගොඩක් හැඟීම් බර වෙලා ඒ ළමයින්ට බිරියානි කවනවා වගේම මෙයාට හොඳටම ඇඬෙන්නත් පටන් ගන්නවා. දැන් කෑම කාපු ළමයි හැමෝම ෆයිසිගේ වටේට එකතු වෙලා මෙයාට ස්තුති කරනකොට ෆයිසිට අන්තිමේට මතක් වෙන්නේ සීයාගේ කතාව. සීයා ෆයිසිට කිව්වේ පුතේ අපි මිනිසුන්ගේ බඩ පිරෙන්නේ විතරක් නෙවෙයි එයාලගේ හිත පිරෙන්නත් කෑම උයන්න ඕන කියලා. දැන් ෆයිසි මේ ගැන හිත හිත අඬානාම හොටලෙට එනකොට හොටලේ වහලා දාලා බලනකොට සීයා මේ හැම දෙයක් වගේම අතහැරලා එයා හිතන් හිටපු දුර්ගවල්ල යන්න ගිහින්. දැන් ෆයිසි මේ ගැන හිත හිත වෙරළට වෙලා ගොඩක් දුක් වෙනකොට මෙයා ළඟට ආපු මෙයාගේ තාත්තා මෙයාට පාස්පෝර්ට් එක දෙනවා. හැබැයි ෆයිසි ඒ පාස්පෝර්ට් එක තාත්තට දීලා මෙයා තාත්තව තදින් බදා ගන්නවා. ඒ සීන් එක එහෙම කට් කරාට පස්සේ මේ හොටලේ සාර්ථකත්වය නිසා එක මාධ්‍යවේදියෙ මේ හොටල ගැන වැඩසටහනක් කරනවා. බලනකොට සහනගේ තාත්තගේ ෆයිසිගේ තාත්තගේ හිත් වෙනස් වෙලා ඒ දෙන්න ඉන්නේ මේ හොටලේ. ෆයිසිගේ තාත්තා නම් කියන්නේ අපි මේ වගේම හොටලයක් ඩුබායි වලත් විවෘත කරා. දැන් ඒ හොටලය මගේ දුවල හතර දෙනා කරන් යනවා කියලා. ඒ වගේම දැන් ෆයිසි සහනයි දෙන්නා විවාහ වෙලා. හැබැයි ෆයිසිට තියෙන එකම දුක අපි කොච්චර දියුණු වුණත් මේ දියුණුව දකින්න සීයා අපි ළඟ නෑ නේද කියන එක. ඒත් එක්කම අපිට ෆයිසිගේ සීයාව පෙන්නනවා. බලනකොට එයා දුර්ගවල්ල වෙලා ගොඩක් සතුටෙනුයි ජීවත් වෙන්නේ. මෙතනින් මේ මුවේගේ වෙර වෙනවා. ඉතින් මේ වගේ මුවිස් බලන්න ඕන නම් දැම්ම පහල තියෙන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා අනිවාර්යයෙන්ම channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එහෙනම් මං ගිහින් එනම් හැමෝටම good bye.